ජෙසුබිටයි සුන්දර උදෑසනක්. අදත් අපි ශ්‍රී වචනයන්ත කවදලෙන්න ස්වාමීන් වහන්සේගේ හඬට යොමුකම් දෙන පිණිස ප්‍රථමෙන් අද දවසේ ජීවන උස්ම දුන්නු සතුට සුවේ සමාදාන නැතුව නැවත නැකිරෙන දුන්නු ස්වාමීන් වහන්සේ ප්‍රශංසා වේවා. ඒ වගේම මේ දවස පුරාවට නේද ඔබව මාව ආරක්ෂා කරමින් මඟ පෙන්වමින් පෝෂණය කරපු ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. හොඳයි ස්වාමීන් වහන්සේ ගීතිකාකරු දාවිත් 119 වෙනි ගීතාවලියේ 32 වෙනි වගන්තිය මෙන්න මෙහෙම කියනවා. ඔබ මාගේ සිත පහදන කල්ලි ඔබගේ ආචා මාර්ගයේ දුවන්නේ මේ. ඔබ මාගේ සිත පහදුවොත් මම ඔබ වහන්සේගේ ආචා මාර්ගයේ දුවනවා. මේක දාවිද්ගේ ආචාවක් නේ, මේ ගීතිකාකරුගේ ආචාවක්. මොකද්ද? අදෘ දෙවිතුන් වහන්සේ බොහෝ ක්‍රම මගින් විවිධ ක්‍රම මගින් අපිට කතා කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ කතා කරන සියලු දේ පිළිගන්නවද? අපිට එකදද? ආ? එම නැති වෙන්න හේතුව මොකද්ද? අපේ සිත ඒ කතා කරන දේ පිළිබඳ පැහැදිලි නැත්නම් සැසඳී නැති නිසා. ඊට සැසඳිලා නැහැ අපි. ඉතින් එසේනම් අදෘ දෙවිපුතේ වෙනස් විය යුත්තේ මොකක්ද අපේ ජීවිතේ? සිත. නේද? සිත. ඉතින් මේ දාවිත් කියනවා ස්වාමීන් වහන්සේ මා සමග බොහෝ දේ කතා කරනවා. ඔබ වහන්සේ මම එහේ දාවිත් එක දෙනසෙ බොහෝ දේ කතා කරා. දාවිත් උගන්වනවා. ආ දාවිත් සමරතැන්වල දඬුවම් කරනවා. සමරතැන්වල ඒ ඔක්කොම කරනවා. නමුත් දාවිත් කියන ස්වාමිනේ ඒ සීළු දේ පිළිගන්නට මගේ සිත පහදා දෙන්න. ඒ මොකද ඔබ කියන දේවල් ස්වාමිනේ මට දැනෙන්න හැඟෙන්න මගේ සිත පහදා එම සිත පෑදුවේ නැත්තම් ඇයි සිත පාදන්න කියන්නේ? දාවිත් කියන ස්වාමිනේ සිත පෑදුවේ නැත්තම් දැන් බලන්න ඔබ 36 වෙනි පදයේ තියෙනවා. සිත පෑදුවේ නැත්තම් ලාභයට මම දුවයි. ඔබගේ ශික්ෂාවල නෙමෙයි මම ලාභයට දුවයි. මම මේ මට රජකමෙන් ලැබෙන සමහර නිල ඒ දේවල් එක දුවයි. ලාභයට මම දුවයි. ඊටස් කියලා බලන්න 37 නිශ්චල දේ බලන්නේයි. නේද? දාවිත්ගේ ජීවිතය ඕක වෙනවනේ නිශ්චල දෙයක් බලන්න කියලා දාවිත්ගේ ජීවිතේ කඩාගෙන වැටෙනවා. බෑට්ෂේබගේ ප්‍රශ්නේදී කියන ස්වාමීන් නිසා මේ මගේ සිත පහදන්නේ නැයි නැත්නම් මම ලාභයට දුවයි ස්වාමීන් මම නිශ්චල දේ බලන්නේ ඇයි ස්වාමීන් 38 කියන ඔබ වහන්සේ කෙරේ බය වෙන්නේ නැතුව ඉඳී ඔබ වහන්සේ කෙරේ බය වෙන්න ඕනේ විතරක් නෙමෙයි ස්වාමීන් මට 40 වෙනි පදේ කියන ඔබගේ නියෝග වලට ඒ ආශ වෙන නිසා ස්වාමීන් මම ධර්මිෂ්ඨ වෙන්න ස්වාමීන් මට ප්‍රාණවත් වෙන්න ඕනේ ධර්මිෂ්ඨ වෙන්න ප්‍රාණවත් වෙන්න ඔබ වහන්සේට බය වෙන්න ස්වාමීන් නිශ්චල දේ නොබලයින්ට ස්වාමීන් ලාභෙර නෝ ඔබ වහන්සේ ළඟට එන්න මොකද කරන්න වෙන්නේ මගේ සිත පහදලා දෙන්න ස්වාමීන් ඒ විතරක් නෙවෙයි 45 වෙනි පදයේ කියනවා හරි ලස්සන දෙයක් ස්වාමීන් මට නිදහස් ලෙස ඇසෙන්න ඕනේ ඒ නිසා මගේ සිත පහදන්න පැහැදිලිද ඉතින් මේ උදෑසන ඔබේ ජීවිතයට ස්වාමීන් වහන්සේ මේ වචන කතා කරනවා ඉතින් මම විශ්වාස කරා දවසේ ඔබට ස්වාමීන් වහන්සේ බොහෝ විවිධ ක්‍රමයෙන් කතා කරලා ඇති නමුත් මොකද ප්‍රශ්නේ ඔබගේ සිත තාම පැහැදිලි නැති නිසා ස්වාමීන් වහන්සේ කියන්නේ අදේ පහදන්න. ස්වාමීන් වහන්සේ කියන්නේ අදේ නිදහස් කරන්න. ඇයි මට දාවිත් වගේ වෙන්න ඕනේ? අපි නැගිටිමු යාචක. ස්වාල බලدارි දේවයන් නිසුදිමන්ත වෙන මේ අනිගුතුම වචන නිසා. කතා කරන්නව මාවද අසල කී කරෙන්නව මේ සියලු සෙනගද ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඔබේ මහත්ම දයතර බාරයි. ජේසුස් වහන්සේගේ නාමයෙන් නිසාය. ආමෙන්. 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 ඉසුබිටයි. මම සමීර අපි හැමෝම රුදැසන අතරමාට යලිත් ශ්‍රී වචනයත් එක්ක. සුබ දවසක්.